න්‍යාසය. හොඳයි. මාර්ගම සේජන් ඇකඩමී YouTube නාලිකාවත් සමඟ අද අපි කොරියන් විභාගෙදී ඉතාමත්ම වැදගත් මාතෘකාවත් සාකච්ඡා කරනවා සංඛ්‍යා පාඩම. ඒතර සංඛ්‍යා කියන්නේ විශේෂයෙන්ම කොරියානු ගමනේ මූලික පරමාර්ථය ඉටු කරන පාඩම. මොකද මුදල් පරිහරණය හුරු වෙන පාඩම. ඒ වගේම මේ සංඛ්‍යා ආශ්‍රිත අපේ විභාග දි ප්‍රශ්න කීපයක්ම සම්බන්ධ වෙනවා. ප්‍රශ්න අංකය කියන තැන ඉඳලම අපට සංඛ්‍යා අවශ්‍ය වෙනවා. ඉතින් මේ සංඛ්‍යා අතරම හරි සරලයි. අපිට බොහොම සරලව ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් මම ඔයාලට හඳුන්වා දෙනවා. එහෙනම් පාඩමත් එක්ක සම්බන්ධ වෙමු. හොඳයි. සංඛ්‍යා. ඒතර කොරියාවේ සංඛ්‍යා වර්ග දෙකක් භාවිතා වෙනවා. එතෙන්දී අපි මුලින්ම ඉගෙන ගන්නේ පළවෙනි ක්‍රමය. මේක කොරියාව තුල චීන ක්‍රමය කියලා හඳුන්වන්නේ. අපි එහෙමනම් පාඩම ආරම්භ කරමු. සුච්චා. සුච්චා කියන්නේ සංඛ්‍යා. ඒතර අපි සංඛ්‍යා පළවෙනි ක්‍රමය කියලා එතෙන්දී අපි හඳුන්වනවා. ඉතින් මේ සංඛ්‍යා හරිම සරලයි. ඊටමත් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. අපි මුලින්ම 1 ඉඳලා 10ට ගණන් කරන විදිය හොරු වෙනවා. 1 ඉඳලා 10ට ගණන් කරන විදිය. ඉල් ඊ සම් සා ඕ යොක් චිල් පල් කෝ සිප් රයිට්. එහෙමනම් කියමු හැමෝම. ඉල් ඊ සම් සා ඕ යුක් චිල් පල් කෝ සිප්. දොඩ අපි 10 දක්වා කීපවතාවක් ගෙනලා ගෙනලා 10 දක්වා හොඳට හුරු වෙන්න ඕනේ. එකපාරක් ගනිමු නැවත. ඉල් ඊ සම් සා ඕ යුක් චිල් පල් කෝ සිප්. හොඳ අපි එහෙමනම් 11 ඉඳලා ඉදිරියට ගනිමු. එතකොට අපි 10ට කිව්වේ සිප් කියලා. 10ට කිව්වේ සිප් කියලා. 11ට කියන්නේ සිබිල්. සිප් ඉල්. 12 10ට සිප් 2ට ඊ සිබි. 13 10ට සිප් 3ට සම්. එහෙනම් 13ට කියන්නේ සිප් සම්. 14 10ට සිප් 4ට සා. 14 සිප් සා. හොඳයි. ගණන් කරන්න. 11 සිබිල්, 12 සිබි, 13 සිප් සම්, 14 සිප් සා. 15 10ට සිප් කියනවා, 5ට ඕ කියනවා. එහෙනම් 15 සිබෝ. සිබෝ. 16 10ට සිප්, 6ට යුක්. එහෙනම් 16ට කියන්නේ සිබ්යුක්. 17 සිප් චිල්. සිප් චිල්. 18 සිප් පල්. සිප් පල්. 19 10ට සිප්, 9ට කු. සිප් කු. රයිට්. අපි එහෙනම් නැවත 11 ඉඳලා 19 දක්වා ගණන් කරමු. 11 සිබිල්, 12 සිබි, 13 සිප් සම්, 14 සිප් සා, 15 සිබෝ, 16 සිබියොක්, 17 සිප් චිල්, 18 සිප් පල්, 19 සිප් කු. 20ට කියනවා ඊ සිප්. රයිට්. දැන් එහෙමනම් අපි අදියර දෙකකට මේක පාඩම් කරගන්නවා. මුලින් 1 ඉඳලා 10 දක්වා පාඩම් කරගෙන ඊට පස්සේ 11 ඉඳලා 19ට ගණන් කරන්න හුරු වෙනවා. මොකද 11 ඉඳලා 19 දක්වා 10 කියන සිප් කියන වචනේ මුලින් කියවෙනවා.
දහය කියන සිප් කියන වචනේ මුලින් කියනවා. සිබිල්, සිබි, සිප්සම්, සිප්සා, සිබෝ, සිබ්යුක්, සිප්චිල්, සිප්පල්, සිප්කු. රයිට්. ඊට පස්සේ අපි 10 20 30 40 50 60 70 ක්‍රමයට පාඩම් කරගන්නවා ඊළඟ අධ්‍යයනයේදී. 10ට සිප් 20 ඊසිප් 30 සම්සිප් 40 සාසිප් 50 ඕසිප් 60 යුක්සිප් 70 චිල්සිප් 80 පල්සිප් 90 කුසිප් 100ට කියනවා පෙක් කියලා. එහෙමනම් 10 20 30 40 ක්‍රමයට අපි තුන්වන අධිරේදී පාඩම් කරගන්නවා. ගණන් කරමු. සිප් ඊසිප් සම්සිප් සාසිප් ඕසිප් යුක්සිප් චිල්සිප් පල්සිප් කුසිප් පෙක්. රයිට්. ඉතින් මේක අපි පියවරෙන් පියවර පාඩම් කරගන්න ඕන මාතෘකාවක්. එක පාඩම් බෑ. ඉස්සෙල්ලා එකේ ඉඳලා 10ට පාඩම් කරගන්නවා. ඊට පස්සේ 11 ඉඳලා 19ට පාඩම් කරගෙන ඊට පස්සේ 10 20 30 40 50 60 ආකාරයට 100 දක්වා පාඩම් කරගන්නවා. හරි. ඉතින් මේක කාලේ අරගෙන කරන්න ඕන වැඩක්. ඊට පස්සේ අපි 100 200 300 400 500 කියලා කියවෙන්නේ කොහොමද? 100ට කියන්නේ පෙක් නම් 200ට කියන්නේ ඊබෙක්. ඊබෙක්. පෙක් ඊබෙක්. તો 300 සම්බෙක්. 400 සාබෙක්. 500 ඕබෙක්. 600 යුග්බෙක්. 700 චිල්බෙක්. 800 පල්බෙක්. 900 කූබෙක්. ඒ ක්‍රමයට 100 200 ක්‍රමයට පාඩම් කරගන්නවා. ඊට පස්සෙ අපි 100 කාණ්ඩේ ගණන් බලනවා. 100ට කියන්නේ පෙග් නම් 111 කොහොමද කියවෙන්නේ? පෙක්සිබිල්. පෙක්සිබිල්. දැන් මේ එකට ඉදිරියට එන එක ඉල් කියලා කියවෙන්නේ නැහැ. එක කියවෙන්නේ එකේදි කියවෙනවා. ආපහු අන්තිමට එන එක කියවෙනවා. 111 පෙක්සිබිල්. 120 පෙක්ඊසිබ්. පෙක්ඊසිබ්. 150 150 පෙගෝසිප්. පෙගෝසිප්. උතර සංඛ්‍යා ඉලක්කමෙන් අකුරෙන් දෙකෙන්ම කියවෙනවා. නමුත් විභාගෙදී අකුරු ඉලක්කමුත් සම්බන්ධ වෙනවා. අකුරුනුත් සම්බන්ධ වෙනවා. 164 පෙග් යුක්සිප්සා. පෙග් යුක්සිප්සා. 199 පෙක්කු සිප්කු. පෙක්කු සිප්කු. 222 ඊබෙ ගීසිප් ඊ. ඊබෙ ගීසිබි. එතකොට මේ ආකාරයට අපට 100 කාණ්ඩේ කොනම සංඛ්‍යාවක් දැන් ගණනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. 268 ඊබෙක් යුක්සිප් පල්. ඊබෙක් යුක්සිප් පල්. 380 සම්බෙක් පල්සිප්. සම්බෙක් පල්සිප්. තව ඉදිරියට යමු. 555 ඕබෙක් ඕසිප් ඕ. ඕබෙක් ඕසිප් ඕ. 705 චිල්බෙක් ඕ. චිල්බෙක් ඕ. 888 පල්බෙක් පල්සිප් පල්. පල්බෙක් පල්සිප් පල්. පල්බෙක් පල්සිප් පල්. 999 කූබෙක් කූසිප් කූ. කූබෙක් කූසිප් කූ. හරි. දැන් ඉතින් මේ ආකාරයට අපි 100 කාණ්ඩයේ අවසාන සංඛ්‍යාව දක්වා සියලුම සංඛ්‍යා ගණනය කරන්න පුළුවන් විදිහට අභ්‍යාස කරන්න ඕන. අපි අතරින් පතර ගත්තට මේ 705 706 සියල්ල ලියලා අභ්‍යාස කරන්න. හොඳයි. එහෙමනම් ඊට පස්සේ 999 න් පස්සේ කූබෙක් කූසිප් කූ ඊට පස්සේ සම්බන්ධ වෙනවා 1000. 1000ට කියන්නේ කොහොමද? චොන්. චොන් කියලයි. චොන්.
දැම්පි දැන් 1000ක් දක්වා හුරු වුණා. ඊට පස්සේ 1000 දක්වා හොඳට අභ්‍යාස කරන්න ඕන සාමාන්‍යයෙන් පැය දෙක තුනක් විතර. පැය දෙක තුනක් විතර 1000 දක්වා 100 කාණ්ඩේ ඉඳලා 1000 කාණ්ඩේ දක්වා අභ්‍යාස කරලා ඊට පස්සේ අපි 1000 කාණ්ඩේට යනවා. ඒතර 1000ට කියන්නේ චොන් කියලා. චොන් 1000ට චොන් නම් 2000 ඊචොන් ඊචොන් ඒ ආකාරයට 3000 සම්චොන් 4000 සාචොන් 5000 ඕචොන් 6000 යුක්චොන් ආදී වශයෙන් 9000ට කියනවා කූචොන් කියලා. ඉතින් චොන් ඊචොන් සම්චොන් සාචොන් ඕචොන් යුක්චොන් චිල්චොන් පල්චොන් කූචොන් 9000ට ගනිනවා. අපි බලමු දැන් 1000 කාණ්ඩේ ගණන්. එතකොට 1111 කොහොමද කියවෙන්නේ? 1000ට චොන් නම් ඊට පස්සේ චොන් බෙක් සිබිල් චොන් බෙක් සිබිල් චොන් බෙක් සිබිල් චොන් බෙක් සිබිල්. එතකොට මුලටන එක කියවෙන්නේ නැහැ, දෙවනුවන එක කියවෙන්නේ නැහැ, අන්තිමටන එක විතරයි කියවෙන්නේ. චොන් බෙක් සිබිල් 1000 100 සහ 10 කාණ්ඩය කියවෙනවා. ඊට පස්සේ 1110 කොහොමද කියවෙන්නේ? චොන් බෙක් සිබ් චොන් බෙක් සිබ් 1250 චොන් ඊබෙක් ඕසිබ් චොන් ඊබෙක් ඕසිබ් 2875 ඊචොන් පල්බෙක් චිල්සිබෝ ඊචොන් පල්බෙක් චිල්සිබෝ සංඛ්‍යාව ඉලක්කමෙන් අකුරෙන් දෙකෙම කියවෙන්න. 3333 සම්චොන් සම්බෙක් සම්සිප් සම් සම්චොන් සම්බෙක් සම්සිප් සම් හරි. 5050 ඕචොන් ඕසිප් මෙතන පෙක් කියවෙන්නේ නැහැ, බිින්දුව පෙක් කියවෙන්නේ නෑ. ඕචොන් ඊට පස්සේ කියවෙන්නේ 50 ඕසිප් ඕචොන් ඕසිප් ඕචොන් ඕසිප් හරිද? පස්සේ 6375 යුක්චොන් සම්බෙක් චිල්සිබෝ යුක්චොන් සම්බෙක් චිල්සිබෝ යුක්චොන් සම්බෙක් චිල්සිබෝ. දැන් මේ සංඛ්‍යා අකුරෙන් කියවනවා කියන්නේ භාෂාව ඉගෙන ගන්න පාඨමාලාවක අකුරු කියවීම සම්පූර්ණාට පස්සේ කරන පාඩම දෙවන පාඩම තමයි සංඛ්‍යා පාඩම. ඒතර මේ සංඛ්‍යා අකුරෙන් කියවනවා කියන්නේ අකුරු කියවීම වචන කියවීම තවත් හොඳට ප්‍රගුණ කරගන්න පුළුවන් පාඩම. ඒ නිසා නොයෙකුත් සංඛ්‍යා මේ විදිහට ලියලා අකුරෙන් ලියලා කියවන්න ඕන. මේ සංඛ්‍යා තුලින් අකුරු කියවීමේ හැකියාව තවත් හොඳට වර්ධනය කරගන්න පුළුවන්. හරි. තව යමු ඉස්සරහට. එතකොට 7500 චිල්චොන් ඕබෙක් චිල්චොන් ඕබෙක් 8280 පල්චොන් ඊබෙක් පල්සිප් පල්චොන් ඊබෙක් පල්සිප් 9999 කූචොන් කූබෙක් කූසිප් කූ කූචොන් කූබෙක් කූසිප් කූ කූචොන් කූබෙක් කූසිප් කූ රයිට්. එහෙමනම් දැන් ඔන්න අපි 1000 කාණ්ඩේ අවසාන සංඛ්‍යාව දක්වත් ගණනය කරා. දැන් මේ ආකාරයට දැන් 1000 කාණ්ඩේ සංඛ්‍යා ටිකත් සාමාන්‍යයෙන් අපි පැයක් දෙකක් අභ්‍යාස කරන්න ඕනේ. එක පාඩම ඉස්සරහට යන්න බෑ. දැන් අපි මේ වගේ වීඩියෝ පාඨමාලාවකදී මෙහෙම ළඟ ළඟ කෙරුණාට මේව කාලේ අරගෙන කරන්න ඕනේ. 10 කාණ්ඩේ සංඛ්‍යා ටිකක් සාමාන්‍යයෙන් පැය දෙක තුනක්වත් අභ්‍යාස කරලායි අපි ඊළඟ පියවරට යන්නේ. ඒතර 9999 කූචොන් කූබෙක් කූසිප් කූ ඊට පස්සේ එන සංඛ්‍යාව තමයි 10000. 10000ට අපි කියන්නේ කොහොමද? මාන් කියලායි. මාන්. එතකොට මේ මාන් කියන්නේ කොරියානු මේ ගණිත ක්‍රමේ මෙතන සන්ධි ස්ථානයක්, කේන්ද්‍ර ස්ථානයක් වෙනවා. මොකද ඊට පස්සේ එන ලක්ෂ දසලක්ෂ ගණන් කියවෙන්නේ දසදහස් ගණනින් නිසා. අපි මේ මාන් අගයන් හොඳට හුරුදු විය යුතුයි. එතකොට 10000ට කියන්නේ මාන් නම් 10000ට මාන් නම් 20000ට කියන්නේ කොහොමද? ඊමාන් ඊමාන් 10000 මාන් 20000 ඊමාන් 30000 සම්මාන් 40000 සාමාන්
පනස්දාහ ඕමාන් හැටදාහ යුක්මාන් හැතදාහ චිල්මාන් අසූදාහ පල්මාන් අනුදාහ කූමාන් ඒ විදිර අපි ගණන් කරන්න ඕන. එම අපි දහදාස් කාණ්ඩය සංඛ්‍යාටිකුත් බලමු. දහදාහට කියන්නේ මාන් නම් දාදාස් පන්සියට කොහොමද කියන්නේ මාන් ඕබෙක්. දැන් මෙතැදි චොන් කියවෙන්නේ නෑ. බිින්දුව තියෙන ස්ථානය කියවෙන්නේ නෑ. මාන් ඕබෙක්. මාන් ඕබෙක්. එහමනම් එකොලොස් දාස් එකසීය කොහොමද කියවෙන්නේ. දැ මේ ඉදිරිටන එක ඉල් කියලා කියවෙන්නේ නෑ. මාන් චොන් පෙක්. මාන් චොන් බෙක්. දොළොස්දස් පන්සීයයි. මාන් ඊචොන් ඕබෙක්. මාන් ඊචොන් ඕබෙක්. දහතුන්දාහ මාන් සම්චොන්. මාන් සම්චොන්. විසි හද්දා සත්සිය පනහා. කොමද කියවෙන්නේ. ඊමාන් චිල්චොන් චිල්බෙක් ගෝසිප. ඊමාන් චිල්චොන් චිල්බෙක් ඕසි. ඊමාන් චිල්චොන් චිල්බෙ ගෝසි. හතලිස් පන්දාහයි. සාමාන් ඕචොන්. සාමාන් ඕචොන්. පනස් පන්දාස් පන්සිය පනස් පහයි. පනස් පන්දාස් පන්සිය පනස් පහයි. ඕමාන් ඕචොන් ඕබෙ ගෝසිප් ඕ. ඕමාන් ඕචොන් ඕබෙ ගෝසිප් ඕ. හරිද? හැට එක්දස් පන්සීයයි. යුක්මාන් චොන්නෝබෙක්. යුක්මාන් චොන්නෝබෙක්. යුක්මාන් චොන්නෝබෙක්. හැත්ත පන්දාහයි. චිල්මාන් ඕචොන්. චිල්මාන් ඕචොන්. චිල්මාන් ඕචොන්. අසූ හතරදා සත්සිය පනහයි. අසූ හතරදා සත්සිය පනහයි. පල්මාන් සාචොන් චිල්බෙක් ඕසි. පල්මාන් සාචොන් චිල්බෙක් ඕසි. ඊළඟට අනුදස් නමසිය නමය. අනුදස් නමසිය නමය. කොමද කියන්නේ. කූමාන් කූබෙක්කු. කූමාන් කූබෙක්කු. කූමාන් කූබෙක්කු. හරිද? අනු නමදස් නමසිය අනු නමය. අනු නමදස් නමසිය අනු නමය. කූමාන් කූචොන් කූබෙක්කු සික්කු. කූමාන් කූචොන් කූබෙක්කු සික්කු. හරි. දැන් දැන් අපි ලක්ෂය දක්වා ඉගෙනගෙන තියෙන්නේ. තුර ලක්ෂට කියනවා සිප්මාන් කියලා. සිප්මාන්. හොඳයි. එහෙමනම් අපි පාඩම අදිර දෙහිකට ඉගෙන ගන්නේ. තුර පළවන අදිරේදී අපි ලක්ෂය දක්වා මේ ඉදිර ගණනය කරනවා. තොර දැන් ඔයාලා අනිවාර්යෙන්ම ඒ පියවරෙන් පියවර ඉස්සලා එකේ ඉඳලා දහය දක්වා, ඊට පස්සේ ආපහු දහය ඉඳලා සීය දක්වා, පස්සේ සීය කාණ්ඩයේ දහ දක්වාත්, දහය කාණ්ඩයේ දහ දහ දක්වාත්, දහ දහ කාණ්ඩයේ ලක්ෂය දක්වාත් ඒ පියවරෙන් පියවර මේ අභ්‍යාස ටික හොඳින් කරන්න ඕන. කරලා තමයි අපි ඉන් එහාට යන්න ඕන. මොකද එක පාරටම ඉහළම සංඛ්‍යා දක්වා ගණන කරන්න එච්චර සුදුසු නෑ. නිසා ලක්ෂය දක්වා හුරු වෙන්න අපි ඊළඟ පාඩමේදී ලක්ෂයෙන් ඉදිරියට ගනිමු.